ගරුකටයුතු හාමුදුරන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්මෙන් නුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ ආරම්භ කරපු සදාම් වර්ෂා භාවනා වැඩසටහන් මාලාවේ අදත් බදාදා දිනය වශයෙන් අද දවසත් ඒ සඳහා යෙදිලා තියෙනවා. දැන් මේ පින්වතුන්ට මේ දේශනා මාලාව තුළම පැහැදිලි කරගෙන ආවේ සතරහතිපට්ඨාන භාවනාවක තියෙන වැදගත්කම හා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්ම කරුණු පැහැදිලි කර දීමයි. ඒ වගේම සම්මා දිට්ඨිය සම්බන්ධව මේ සතරහතිපට්ඨානිය වැඩිමෙන් ලැබිය යුතු ලෝකෝත්තර සම්මා දිට්ඨියේ තියෙන ලක්ෂණ සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු සම්මාදිට්ඨි සූත්‍රය තුළ අන්තර්ගත වෙනවා කියලා අපි මීට පෙර දේශනාවලදී දේශනා හතරක් පමණ පැවැත්තුවා සම්මාදිට්ඨිය සම්බන්ධව. ඒ සම්මාදිට්ඨිය පිළිබඳව සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන අන්තර්ගත ධර්ම කරුණු තමයි මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් පළමුව ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ කාරණා තුනක් වන කුසලයේ අකුසලයේ පිළිබඳව, ඒ වගේම ආහාර සම්බන්ධව, දුක සම්බන්ධව මේ කාරණා ටික අන්තර්ගත පැහැදිලි කිරීම අවසන් කරලා තියෙනවා. සම්මාදිට්ඨි සූත්‍රයේ තුල සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ හතරවෙනි කාරණේ වශයෙන්. මේ හතරවෙනි කාරණේ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් වෙච්ච කෙනෙක් මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය මෙන්න මේ කාරණයක් විද්‍යාමාන නම් එයා තීන්දු කළ යුතුයිලු. මේ තියෙන්නේ මා ළඟ තියෙන්නේ දැන් මෙන්න මේ අවස්ථාව ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ගුණයක් කියලා. දැන් මේ විදිහට ගුණ 16ක් සම්මාදිට්ඨි සූත්‍රය තුළ අන්තර්ගතයි කියලා මම පැහැදිලි කරා. දැන් අද දවසේ එතකොට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ හතරවෙනි ගුණයයි. ඒක කෙටියෙන් සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ජරා මරණංච පජානාති, ජරා මරණ සමුදයංච පජානාති, ජරා මරණ නිරෝධංච පජානාති, ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. මේ කාරණා හතරයි. දැන් බලන්න මේ පජානාති ගුණය ගැන අපි මුල් දේශනාවලදී කිව්වා. මෙතෙන්දි පැහැදිලි කරන්නේ ජරා මරණංච පජානාති, ජරා මරණ සමුදයංච පජානාති, ජරා මරණ නිරෝධංච පජානාති, ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. දැන් පළවෙනි එක පැහැදිලි කරනකොට ආය මතක් කරොත් තියෙන්නේ අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති. ඒත් කාරණා හතරක් තියෙනවා. දෙවෙනි කාරණේ සම්මාදිට්ඨිලාභියගේ අන්තර්ගත දෙවෙනි කාර්යය විද්‍යාමාන වන දෙවෙනි කාරණේ ගත්තොත් ආහාරංච පජානාති, ආහාර සමුදයංච පජානාති, ආහාර නිරෝධංච පජානාති, ආහාර නිරෝධ ගාමිනී පටිපදාය, ආහාර නිරෝධංච ගාමිනී පටිපදාය පජානාති. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ විදිහට සූත්‍රයේ තියෙන්නේ දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. දැන් මෙහෙම ගත්තම මේ පජානාති ගුණයේ යටතේ මොනවහරි කාරණා හතරක් අන්තර්ගත වෙනවා. දැන් අපි බොහෝ විට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන කාරණා වලින් තුන්වෙනි කාරණේ තමයි ධර්මානුකූලව හුඟක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. දැන් සම්මාදිට්ඨිය මොකක්ද කියලා කියනකොට
ධර්මයේ ඉගෙන උගන්වන්නේ අපි ඒ වගේ ඉගෙන ගන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං මේක තමයි චතුරාර්ය සත්‍යය. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගතය මේකයි. නමුත් දැන් ආහාරංච පජානාති ඒ වගේම ආහාර සමුදයංච පජානාති ඔයාදී වශයෙන් පැහැදිලි කරන දේශනාවේදී දැන් ආහාර කියන්නේ මොනවද එහෙනම්? වෙන දෙයක් නෙවෙයි මේ සංසාර දුකට දුකේ එක ස්වභාවයක් තමයි ආහාර. දුක්ඛංච පජානාති කියන එකටම සමානයි ආහාරංච පජානාති කියන එක. දැන් ඒක නිසා මේ සරියුත් හාමුදුරුව මේ විදිහට මේ පැහැදිලි කරගෙන යන්නේ ඊළඟ එක දැන් අද දවසේ අපිට සාකච්ඡා කරන්න යන්නේ අර දුක්ඛංච පජානාති වෙනුවට දැන් මෙතන මේ හතරවෙනි කාරණේ සම්බන්ධ වෙන්නේ දුකම නෙවෙයි. දැන් දුක කිව්වම ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක ආදී වශයෙන් මේ දුකේ විවිධ ප්‍රතිකර තියෙනවා. දැන් එහෙමනම් සෝවාන් වුණා කියන්නේ සංසාර දුකම අහිමි වුණා නෙවෙයි කාටවත්. සෝවාන් පුජ්ජලයාට නෙවෙයි සංසාර දුකෙන් අත් මිදෙන්නේ, මිදීම සම්පූර්ණ වෙන්නේ රහතන් වහන්සේට. එතකොට දැන් සෝවාන් වෙච්ච කෙනාට ඊට වැඩිය වෙනසක් තියෙන මේ ජාතියට වැඩිය තේරෙන ධිට්ඨිය තුළ අන්තර්ගත වෙන දැන් ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දුක දුක, දෝමනස්ස දුක, කැමති දේ නොලැබීමේ දුක මේවා දිහා බැලුවම වැදගත් සාධකයක් විදිහට පෙන්නනවා. ඒවෙන් කොටස් දෙකක්. ඒ කියන්නේ දුක්ඛාර සත්‍යයේ තියෙන ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව කියන මේ කාරණා 11ක් විතර මෙතන තියෙනවා. ඒ 11න් දෙකක් අරගෙන තියෙනවා. ඒ දෙක දෙවෙනි කාරණේ, දෙවෙනි දුක්ඛ ස්වરૂපය හා තුන්වෙනි දුක්ඛ ස්වરૂපය. මොකක්ද මේ අරන් තියෙන්නේ? ජාති දුක, ජරා දුක. නෑ, ජරා දුක, මරණ දුක. ජාති දුක අරන් නෑ. ඒක නිසා මේ හතරවෙනි සම්මාදිට්ඨිලාභියෙක්ගේ විද්‍යාමාන වෙන හතරවෙනි කාරණය, සෝවාන් වූ පුජ්ජලයෙක්ගේ විද්‍යාමාන වෙන හතරවෙනි කාරණය විදිහට සරියුත් හාමුදුරුවෝ පෙන්නන්නේ එහෙනම් ජරා මරණංච පජානාති. ජරා මරණ සමුදයංච පජානාති. ජරා මරණ නිරෝධංච පජානාති. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. දැන් මේ කියන ජරා මරණ දෙකත් මේ සූත්‍රය තුල සරියුත් හාමුදුරුවෝ ආයෙ පැහැදිලි කරනවා. මොකද්ද මේ ජරාව කියන්නේ? මොකද්ද මේ මරණය කියන්නේ? මෙතන දෙකක්, කාරණා දෙකක්. ජරා කියන කාරණේයි මරණ කියන කාරණේයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොහොමද පැහැදිලි කරන්නේ? එතකොට ජරා කියන එක පාලියෙන් මෙතෙන්දී පැහැදිලි කරනකොට තියෙන්නේ හැමතැනම මේ විදිහටමයි ජරා කියන එක පැහැදිලි කරන්නේ. සතිපට්ඨාන සූත්‍රයේත් මේ විදිහටම තියෙනවා. දුක්ඛ නිරෝධ ආරි සත්‍යය, මේ ආරි සත්‍යයේයි දුක්ඛ ආරි සත්‍යයේයි පැහැදිලි කරලා, යා තේසං තේසං තත්තානං තම්හි තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං එවගේ වාලි තතතා ආයුන සංහානි එවගේම ඉන්ද්‍රියාණං පරිපාකෝ අයං උච්චත්‍ය උසෝ ජරා. මෙහෙම තමයි පාලින් කියන්නේ. මේකෙන් එතකොට මේ කියන කතාව සිංහලට ගත්තාම මෙහෙමයි. දිරණ බවක් වේද? ඒක තමයි අර ජරා ජීර්ණතා කියන්නේ. ඛණ්ඩිච්ඡං, ඒ කියන්නේ දැන් කැඩීමක් වේද? පළ කැඩීම කියන්නේ දත් කැඩෙනවා, නියපොතු කැඩෙනවා, ඒ වගේ කැඩීමක් වේද? ඛණ්ඩිච්ඡං. පාලිච්ඡං, ඒ කියන්නේ පැසීමක් වේද? පාලිච්ඡං කියන්නේ ඒ වගේ එකක්. දැන් කෙස් ඉදෙනවා, රෝම ඉදෙනවා, මේ වගේ පැසීමක් වේද? ඒ වගේම රැලි වැටුණු
බවක් වේද මේ සමට සම්බන්ධව. සමේ රැලියවට නම් එකට ජරාව තියෙන ගුණයයි. ඒ වගේම ආයුෂ ගෙවීමක් වේද පිරිහීමක් වෙනවද? ඒකටත් කියන්නේ ඒකත් ජරාවේ ගුණයක්. මේ විද්‍යාමාන මිනිසෙක් ළඟ ජරා ගුණයේ ස්වરૂපයක්. ආයුෂයගේ පිරිහීම. ඒ වගේම මේ ඉන්ද්‍රියානං පරිපාකෝ. ඒ කියන්නේ මේ ඇස් කන් නාසය ආදී මේ ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රියේ දුර්වලතා. එහෙම ඇති වෙනවා නම් මෙන්න මේක තමයි ජරාව කියන්නේ. එහෙනම් මේක පොදුවේ ගත්තොත් මේ ජරාව කියන එක 아무ත දෙයක් නෙමෙයි. තිබිච්ච යම්කිසි දෙයක වෙනස් වීමක් කොහේ හරිද? ඒ කියන්නේ හටගත් දෙයක යම්කිසි වෙනසක් තියෙන. ඒ වෙනසකට ධර්මයේ කියනවා ජරා කියලා. එතකොට මේ ජරා කියන්නේ නරක පිළිකුල් කියන අර්ථය නෙමෙයි. පිළිකුල් කියන අර්ථයට වෙනම පාලි වචන තියෙනවා. ධර්මයේ ජරා කියන අදහස දීලා තියෙන්නේ හැම වෙලේම වෙනස් වෙන කියන එක, වෙනස් වෙච්චි කියන එක, වෙනස් වීම සම්බන්ධව. එහෙමනම් වෙනස් වෙන්නේ දිරා යනවා කියන්නේ වෙනස් වීම. ඒ වගේම කැඩී බිඳී යනවා කියන්නේ වෙනස් වීම. හිසකේ සාදී දේවල් පැහැෙනවා, ඉදෙනවා කියන්නේ වෙනස් වීම. හැම රැලි වැටෙනවා කියන්නේ වෙනස් වීම. හැම වෙනස් වීම. ආයස පිරිහෙනවා කියන්නේ වෙනස් වීම. ඇස් ආදී දේවල් දුර්වල වෙනවා කියන්නේ වෙනස් වීම. එහෙනම් ජරා කියන්නේ මෙතන වෙනස් වීමයි. ඒ වගේ මරණ කියන්නේ, මරණය කියන්නේ ධර්මයේ මොකද්ද? මරණය කියන එක පාලියෙන් කියන්නම් තේසං තේසං සත්තානං තම්මා තම්මා සත්තනිකාය චුති වචනතා බේදෝ අන්තරග්ධානං මච්ඤ මරණං කාලක්‍රියා කන්දානං බේදෝ කලේබරස නික්කේපෝ. ඔන්නේ ආදි වශයෙන් පැහැදිලි කිරීමක් කියන්නේ. ඒ කියන්නේ අපි දන්න විදිහට මේ කියන්නේ මුළු ලෝකයේ ඉන්න සියලුම සත්ත්වයන්ගේ මරණය සම්බන්ධව විස්තරයක්. දැන් ඒක සිංහලෙන් ගත්තොත් මොකක්ද? යම් චුත වීමක් වේද? ඒ කියන්නේ දැන් චුත වෙනවා කියන්නේ මිනිස්සු චුත වෙන්නේ නැහැ කොහෙවත්. දෙවිය වගේ දෙවියන්ගේ මරණය චුත වීම. ඒ වගේම ශරීරයගේ බිනීමක් වේද? ඒ කියන්නේ ශරීරයේ තියෙනවා ඒක සම්පූර්ණ වෙනස් වෙලා චුත වෙලත් නෙමෙයි. ශරීරය විනාශ වෙලා කෑලි වලට කැපිලා හරි මොකක් හරි. තිරිසන් සත්තුන්ට ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේම පෙළ චුත වෙන්නේ නැතුව අතුරුදහන් වෙනවා. මේ සංසාර ස්වරූපේ අපේ නෙමෙයි, මේ මනුෂ්‍ය ස්වරූපේ නෙමෙයි, අනිකුත් සංසාර සතුන්ගේ තියෙන දෙයක්. ඒ වගේ මරණයක් වේද, කාලක්‍රියාවක් වේද? මෙන්න මේ ඔය මරණය කියන එක තමයි අපි දන්නේ දෙය. අපි මිනිස්සේ මැරිලා ඉවර වෙනවා. නැත්නම් ඒකට කියනවා කාලක්‍රියා කරා කියලා. ඒ වගේම තවස් මරණයටපත් වෙන සත්තු ගැන කියනකොට මේ පංචස්කන්ධයේ බිඳීමක් වේද? ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක වෙන් වෙලා දැක්කලාට එයාගේ සත්ත්ව ස්වરૂපේ වෙන සත්ත්ව ස්වરૂපයක් බවට මරණයට එයාගේ සත්ත්ව ස්වરૂපේ අවසානයේ බවට හැරෙනවා. ශරීරයේ බැහැර කිරීමක් වේද? මේ මරණයයි කියනු ලැබේ. ඔන්න ඒ වගේ අදහසක් තමයි මරණයට ධර්මයේ දීලා තියෙන අර්ථය. දැන් එතකොට ජරාව කියන්නේ වෙනස් වීම. දැන් බලන්න මේ ජරාව කියන එක මැද තියෙන්නේ දැන් ජාති ජරා මරණ. මේවට ධර්මයේ තව කියනවා මේ ධර්මතා තුන ගත්තොත් තයෝ ධර්ම. එකට බැඳිලා තියෙන ධර්ම. ජාති ජරා මරණ. මැද තියෙන්නේ ජරා. ජරාව කියන්නේ වෙනස් වීම කියලා මම කිව්වා. එහෙනම් මරණය කියන්නේ සරලව ගත්තම වෙනස් වීමේ අවසානය. සංසාරගත සත්‍යයේ වෙනස් වීමේ අවසානය මරණයයි. එහෙනම් වෙනස් වීමේ ආරම්භය ජාති නැත්නම් උප්පත්තියයි. එහෙනම් උප්පත්තිය කියන්නේ සාංසාරිකව වෙනස් වීමක් ආරම්භ කරන මොහොත. මරණය කියන්නේ එකිනෙකට වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වීම අවසන් කරන තැන. එහෙමනම් මේ තයෝ ධර්ම කියන්නේ
මේ උප්පත්තියයි වෙනස් වීම ඒක වෙනස් වීමේ ආරම්භය උප්පත්තියයි වෙනස් වීමේ අවසානය මරණයයි. මේක තමයි ජාති ජරා මරණ කියන්නේ. දැන් සරියුත් හාමුදුරුව පෙන්නන මේ සම්මාදිට්ඨි ලාභියාගේ තියෙන ලාභියාගේ තියෙන නැත්නම් සම්මාදිට්ඨි ලාභියා තුළින් විද්‍යාමාන ගුණය මොකද්ද? ජරා මරණංච පජානාති. ඒ ඔන්න පළවෙනි එක. දෙවෙනි එක ජරා මරණ සමුදයංච පජානාති. තුන්වෙනි එක ජරා මරණ නිරෝධංච පජානාති. හතරවෙනි එක ජරා මරණ නිරෝධ ගාමිනියං පටිපදංච පජානාති. එහෙනම් මෙතන අරගෙන තියෙන දැන් ජරාව කියන වෙනස් වීම. වෙනස් වීමේ අවසානයේ මරණය. එතකොට ජාති ජරා දෙක පජානාති කියනකොට දැනගන්නව නෙමෙයි. වෙනස් වුණාට පස්සේ එයක් දැනගන්න එක ජාතිය පිළිබඳව ජරාව සම්බන්ධව ජානාති ගුණයයි. දැන් මේ පින්වතුන්ට තමන් මැරෙනවා කියලා දන්නවා. මිනිසෙක් ඕනම් මිනිසෙක් ටිකක් කල් ජීවත් වෙනකොට දැන් ළමයෙක් වුණත් දන්නවා කවදා හරි මැරෙනවා. තව මැරිලා නැහැ. එහෙනම් දැන් අනාගතයේ මැරණ එක පිළිබඳව අපේ සියලු දැනීම් ජානාති නෙමෙයි. නේ පජානාති නෙමෙයි ජානාති. දැන ගැනීම. ඒතර මරණය වෙන්නේ මෙහෙමයි, මරණය හැටි මෙහෙමයි, මරුණාට පස්සේ මෙහෙම වෙන්න පුළුවන්. ඔය වගේ මරණය සම්බන්ධව උඟා જાති අපිට දැනගන්න පුළුවන්. හැබැයි මැරිලා නැහැ තාම. එහෙනම් දැන් මරණංච පජානාති කියන જાති මරණංච පජානාති මේ එකට කියන්නේ මේ දේශනාවේ. එහෙනම් මරණ වෙලාවේ මැරෙනවා කියලා දැන ගැනීම තමයි මරණංච පජානාති කියන්නේ. ජරා ජරා මරණංච පජානාති කියන්නේ එතකොට ජරා කියන්නේ වෙනස් වේ. වෙනස් වෙන වෙලාවේ දැන ගැනීම. මේක නම් පුළුවන් ඉතින්. නමුත් මරණය අනාගතයේ වෙන එකක් අපි. එහෙම දැන් දේශනා කළා තව මෙතන දැන් අපි බලමු දෙවෙනි කාරණේ ගත්තොත් ජරා මරණ සම්මුදයන්ච පජානාති. ඒ කියන්නේ ජරා මරණ වලට හේතුව මොකද්ද? ඒක දැනගන්න ඒක පජානාති වෙන්නේ නැහැ. ජරා මරණ වලට හේතුව මෙතන දේශනා කරන්න හරි උත්හාමුදුරෝ ජාති. දැන් අපි හිතමුකෝ දුකට හේතුව තණ්හාව. මේ දුකේම කොටස් දෙකක් තමයි ජරා මරණ කියන්නේ. දැන් ජරා මරණ වලට හේතුව තණ්හාව නෙමෙයි ජාති ඉපදීම. ඒකින්ද දැන් දුක කියන එකට සමාන කරනවා මෙතන. මේ දුක කියන එකට සමාන කරනවා ජරා මරණ දෙක. ඒ කියන්නේ දුකේ කොටසක් මේ සංසාර දුකේ කොටසක් ජරා මරණ. හැබැයි මතක තියාගන්න පජානාති වෙනකොට අපි හිතන විදිහේ අපි අනාගතයේ මරණ එකක් විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. පජානාති වෙන්නේ නැහෙන වර්තමානයේ මරණයට මුහුණ දීලා. ඒ කියන්නේ මරණ බව ඒ වෙලාවේ දැන ගැනීම තමයි පජානාති. එහෙනම් දැන් කවුරු හරි කෙනෙක් කාටවත් මම මේ මරණ වෙලාව කියලා දැනගන්න බෑ අනාගතේ. මේවා ගැටලු සහගතයි. එහෙනම් මෙතන මේ ගැඹුරු ධර්ම කොටසක් තියෙන මේ සම්මාදිට්ඨියේ ලක්ෂණයක් පෙන්වන්නේ. දැන් ජරා මරණංච පජානාති. ඒ වගේම ජරා මරණ සමුදයංච පජානාති කියන එකට මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා ජරා මරණ කියන්නේ මෙන්න මේවයි. ජරාව කියන්නේ මේකයි. ඒක තමයි මම පැහැදිලි කරේ ඉස්සෙල්ලා. මරණය කියන්නේ මේකයි ධර්මයේදී. හැබැයි ජරා මරණ දෙකට සමුදේ නැත්නම් ජරා මරණ ඇතිවීමට හේතුව පෙන්වන්නේ ජාති. ජාතිය කියන්නේ ඉපදීමයි. එහෙනම් ඉපදීම නිසාවෙන් තමයි ජරාවකටපත් වෙන්නේ. ඉපදීම ජරාවක් තියෙන හින්දා තමයි මරණයකටපත් වෙන්නේ. ඒකයි මම පැහැදිලි කරන්නේ මෙතන ජරා කියන්නේ වෙනස් වීම.
එන වෙනස්වීමේ ආරම්භය විර වෙනස් වෙන්න හේතුව වෙනස්වීමක් විද්‍යාමාන වෙන්නේ කොහොමද? උප්පත්තියක් තිබුණොත් විතරයි. මේ උප්පත්තිය හැබැයි තමන්ගේ මේ සම්මාදි දිට්ඨි ලාභය දකින්නේ තමන්ගේ මනුස්සත්වයේ ඉපදුණු වෙලාව නෙවෙයි. මෙතන මරණය කියලා වැද කාරණා කරන්න එහෙනම් මේ මරණය කියන්නේ තමන්ගේ මේ ජීවිත අවසානයේ තව අවුරුදු ගානකින් සිදු වෙන ලෝකයා සලකන මරණයක් නෙවෙයි. ඊට වෙනස් එකක්. එහෙමනම් මෙතනයි ගැඹුර තියෙන්නේ. මේ ටික දන්නේ කෙනා. ඒ කියන්නේ පජානාති ගුණයෙන් දන්නේ කෙනා. ඉගෙනගෙන දැන ගැනීම නෙවෙයි. දැන් උප්පත්තියේ හේතුවෙන් ජරා මරණ දෙක ඇති වෙනවා. එහෙනම් ජරා මරණ දෙක නැති වෙනවා ජාති නිරෝධ වීමෙන්. ඇයි මේක තියෙනවනේ තුන්වෙනි කාරණේ? ජරා මරණ නිරෝධාංච පජානාති. ඒක පැහැදිලි කරන්න සරියුත් හාමුදුරුවෝ ජාති නිරෝධ වීමෙන් ජරා මරණ දෙක නිරෝධ වෙනවා කියලා. ඊගාට හතරවෙනි කාරණේ මේ සම්මාදිට්ඨි ලාභියාගේ තියෙන තව දිට්ඨිගත ප්‍රධාන පෙළේ කරුණා ජරා මරණ නිරෝධ ගාමිනියන් පටිපදංච පජානාති. හැබැයි එතෙන්දී මේ ජරා මරණ නිරෝධ වෙච්ච ක්‍රමවේදයකොත් ඒ සම්මාදිට්ඨි ලාභියන් එහෙනම් සෝවාන් වෙච්ච පුජ්‍යලයා අනිවාර්යයෙන්ම දන්නවා තව කෙනෙක්ගෙන් අහන්න උවමනා එකක් නෙවෙයි යට. මගක් දන්නවා. ක්‍රමයක් දන්නවා. මොකද්ද ක්‍රමය? මොකකට ක්‍රමයක්ද? ජරා මරණ දෙක නිරෝධ කරගන්නා වූ ක්‍රමයක්. ඒ වගේම ජරා මරණ දෙක ඇති වෙන වෙලාවේ ඒ මොහොතේ පජානාති ගුණයෙන් ඉන්න ක්‍රමයක්. ජරා මරණ දෙක ඇති වෙන හේතුව ජාතිය කියලා දැනගැනීමේ ක්‍රමයක්. ඒ වගේම ජරා මරණ දෙක නැති වුණාම නැත්නම් ඒකට හේතුව ජරා මරණ දෙකට හේතුව ජාතියනේ, ජාතිය නැති වුණාම ජරා මරණ දෙකේ විද්‍යාමාන වීමක් නැති බව දැනීමක්. ඒ මොහොතේ පජානාති කියන්නේ ඒකයි. මේ ටිකට දාන්නේ ජරා මරණ නිරෝධ වීමේ ප්‍රතිපදාය නැත්නම් පිළිවෙත විදිහට සරියුත් හාමුදුරුවෝ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමයි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ කියන්නේ වැඩුණු ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි එතකොට ජරා මරණ දෙක දැන ගැනීමට පජානාති වීමට උදව් වෙනදී ජරා මරණ සමුදය නැත්නම් ජරා මරණ ඇතිවීමට හේතුව හඳුනා ගැනීමට තියෙන මාර්ගය, ජරා මරණ දෙකෙන් නිරෝධ වීමේ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. එහෙනම් දැන් ඇත්තටම අපි මේක තේරුන්නේ නැහැ කියලා මේකට ජරා මරණ තේරුම් ගන්න තාවක යන්න ඕනෙත් නැහැ බැලුවම. මේ ටික ඉගෙන ගන්න ඕනෙත් නැහැ. කොහොම හරි ක්‍රමයකින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියන එක ඉදිරියට පුහුණු කරගෙන ගියොත් ඒකෙන් ලැබෙන ඵලයක් කියලයි සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. නමුත් මෙතන සරල කිරීමක් කරනවා. ඒ සරල කිරීම අර සම්පූර්ණ දුක දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය පජානාති ආදී වශයෙන් පෙන්නන චතුරාර්ය සත්‍ය මෙතෙන්දී සම්පූර්ණ අන්තර්ගත කරන්නේ නැතුව සරියුත් හාමුදුරුවෝ ඒ දුකේ එක කොටසක් ජරා මරණ කියන කොටස් දෙක අරගෙන ඒකට හේතුව දැක්කත් තණ්හාව දැක්කහ සමානයි. එහෙනම් උපදින වෙලාවේ තණ්හාව අන්තර්ගත වුණොත් තමයි ජාතිය කියන එක, ජාති උපදීම කියන එකෙන් උපදින පුජ්‍යල භාවයක් පහළ වෙන්නේ. මේ තණ්හාවේ කෘත්‍යය ඒ මොහොතේ ඒ අරමුණේ ඇහෙන් හෝ කනින් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ එන අරමුණේ ක්ෂණිකව පුජ්‍යල භාවයක් සත්ව ස්වરૂපයක් හටගැන්වීමයි.
එතකොට සත්ත්ව ස්වරූපයක් හටගන්න එකට තමයි මේ උපාදානය කියන්නේ. තණ්හා පත්‍ය උපාදානං කියලා තියෙන ඒවත් මේකට අහු වෙනවා පහු කාලේ. මේ සම්මාදිට්ඨි සූත්‍රයේ ඒවත් සම්බන්ධ කරලා එකිනෙකට ඒ කොටස් සම්බන්ධ කරගෙන සම්මාදිට්ඨි ලාභියාගේ ගුණ පැහැදිලි කරනවා. එහෙමනම් දැන් මේ තණ්හාව ලැබගොත් උප්පත්තියට නිකම්ම උප්පත්තියක් කියන්නේ හට ගැනීමක් කියන්නේ ඒක සතේ පුජ්‍යලයේදී හට ගැනීම. ජාතියට තණ්හාව ලැබගොත් ඒ ජාතිය කියන්නේ උපත පහළවීම පහළ වෙන්නේ සතේ පුජ්‍යලයේ. ජාතියට උපතට තණ්හාව ලැබෙන්නේ නැත්නම් පහළ වෙන සතෙක් පුජ්‍යලයක් නෑ. එහෙනම් මේ තණ්හාව ජාතියට පහළ වුණොත් ලැබෙන්නේ සතෙක් පුජ්‍යලය සහිත උප්පත්තිය. ඒක නිසාවෙන් සතෙක් පුජ්‍යලයක් සහිත උප්පත්තිය හැම විටම ජාති ජරා මරණ දෙකට හේතුවයි. ඉගෙන සංහාවම තව බලය අඩු කරලා සංහාවෙන් කරන කෘත්‍යයක් ජාතිය වුණාට පස්සේ උප්පත්ති වුණාට පස්සේ එතන තියෙන ජරා මරණ දෙක දුකක්මයි. ඉපදුණු කෙනාටයි වෙනස් වීම දුක. අලුතෙන් උපදින කෙනාටයි වෙනස් වීම දුක. ඉපදුණු පුජ්‍යලයාටයි මරණය දුක. එතන පුජ්‍යලයේ ඉපදුණු තැන පුජ්‍යල භාවයේ නැත්නම් මරණය දුකක් නෙවෙයි. මේක ගැඹුරුයි. මේ ගැඹුරු මේක තේරෙනවත් කමන් නැල්ලු අර අකුසලංජ බජානාති අකුසල මූලංජ බජානාති වගේ ඒ කාරණා නැතුව මෙන්න මේක කාට හරි තේරෙනවා නම් මේ විදිහේ දැක්මක් එනවා නම් ඔය ආරේෂ්ඨාංග මාර්ගයේ වඩන විට එයාගේ තියෙන සම්මාදිට්ඨියේ ගුණයක් කියන එකයි සරියුත් සම්බුදු දේශනා කරන්නේ. දැන් මේ වගේ දේවල් අපිට මේ ටික සරියුත් සම්බුදු මේ ගැඹුරෙන් දේශනා කරන කොටසක් කියලා හැමෝම පිළිගන්න ඕනේ. Tamanට තේරෙන හැම එකක්ම තේරෙන්න ඕනේ. තේරිය යුතුයි. තේරෙන්නේ නැත්නම් වැඩක් නැහැ. මේ වගේ වහිතන එක වැරදි. මොකද හේතුව තමයි දැන් නිකන් අහන්න දැන් සම්මාදිට්ඨිය කියන එක ලැබුණමනේ සෝවාන් වෙන්නේ. දැන් මේ සූත්‍රය දේශනා කරන්නේ සරියුත් හාමුදුරුවනේ ශ්‍රාවකයන්ට. ඇයි දේශනා කරන්නේ? දේශනා කරන්න හේතුව තමයි එදා බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේම මේ බුදුහාමුදුරුවන්ගේම ශ්‍රාවකය වෙලා පැවිදි අය පැවිද්ද වෙලා නිකන් ගිහි ශ්‍රාවකය නෙවෙයි. ඒ පැවිදි වෙච්ච හාමුදුරන් වහන්සේලාම බුදුහාමුදුරුව පෙන්නන සම්මාදිට්ඨිය ස්වરૂපය නන සංසාර විමුක්තියේ දුක නැති තැනේ වෙන ස්වરૂපයයි. එදා හිටිය අනිකුත් ශාස්ත්‍රෝන් ඒ වගේම ඒ අධ්‍යාත්මික ගුරුකුලවල පෙන්නන සම්මාදිට්ඨියේ ගුණයි සමානයි කියන අර්ථයෙන් ඉදීමයි. දැන් අපි දන්නවා දැන් සරියුත් හාමුදුරුව සෝවාන් වුණේ එතකොට කොහොමද? බුදුහාමුදුරුව මුණ ගැහිල්ලද සෝවාන් වුණේ? දැන් පස්වගමනුන් වහන්සේලා නම් අපි දන්නවා බුදුහාමුදුරුවන්ගේ උත්සාහයෙන් බුදුහාමුදුරුවම දෙන උපදේශ පිළිපැදලා බුදුහාමුදුරුව පෙන්නන පුහුණුවක්ම දියත් කරලා තමයි ඒ පුහුණුවකින් තමයි බුදුහාමුදුරුව ළඟ ඉඳලා කරපු උදව්වකින් තමයි පස්වගමනුන් වහන්සේලා සෝවාන් වුණේ. ඒකම අපි දන්නවා මේ පස්වග මහණුන් වහන්සේලා මේ පස්නමම සෝවාන් වුණාට පස්සේ තමයි ආයි බුදුහාමුදුරුවන්ගේම උපදේශ පරිදි බුදුහාමුදුරුවන්ගේම යටතේ නැවත වෙනම 5 දෙනා වහන්සේටම දින 7ක් විතර කරපු පුහුණුවකින් තමයි උපදේශ මාලාවකින් තමයි රහතන් වහන්සේලා වුණේ. ඒක අපි දන්නවා. නමුත් සරියුත් හාමුදුරුවෝ රහත් වුණ තැන අපි දන්නේ නැහැ. මොකද එච්චර පැහැදිලිව අර වගේ ඓතිහාසික හෝ අපිට හම්බෙන සූත්‍රවල ලොකුවට නැහැ. ඒ තියෙන තැන් තියෙනවා. නමුත් ලොකු විස්තරයක් මොකවත් නැහැ. නමුත් සරියුත් හාමුදුරුවෝ සෝවාන් වුණ විදිහ ධර්මයේ පැහැදිලිව කියනවා. සූත්‍ර පිටකයේ තියෙනවා හැමතැනම
ත්‍රිපිටකයේ අන්තර්ගත කරුණු තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මන ගැහිලා නෙමෙයි, බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලවත් නෙමෙයි සරියුත් හාමුදුරුවෝ සෝවාන් වෙන්නේ. සරියුත් හාමුදුරුවෝ සෝවාන් වෙන්නේ අර පස්වගමානුන් වහන්සේලාගෙන් ලාබාලම හාමුදුරුවන් වහන්සේ අස්සජි හාමුදුරුවන්ගෙන් යමක් විමසලා. දැන් මේවත් ඉතින් අද වර්තමානයේ අය යොදා ගන්නව බණ අහලාමයි සෝවාන් වෙන්නේ කියලා. නමුත් බණ අහලා සෝවාන් වෙනවා කියන එක හැමෝටම පොදු නෑ. මේ බණ අහලා විතරක් නෙමෙයි සෝවාන් වෙන්නේ. අහපු දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් අධ්‍යාත්මික පුහුණුවක් තිබිච්ච අයට නම් මෙහෙම වෙලා තියෙනවා. බණ අහනකොට අධ්‍යාත්මික පුහුණුවට ක්ෂණිකව යන්න පුළුවන් ඒගොල්ලන්. යනවා. දැන් අපිට අහු වෙනවා අර සරියුත් හාමුදුරුවෝ එතකොට ගිහිගේ කලකිරිලා, ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දිවි පැවැත්ම තුළ මිනිස්සු හිතාගෙන හිටියට අර සැපක් තියෙනවා කියලා, එහෙම සැපක් නැහැ කියන එක අවබෝධ කරගෙන ගිහි සියලු දේවල් අත්හැරලා, ඒ කියන්නේ ඒගොල්ලොන්ට තිබිච්චි ගොඩක් ජාති තිබිලා තියෙනවා සිටුවරු නිසාවෙන්, ඒ දෙමාපිය සිටුවරු හින්දා, ඒ දේපොල සියල්ල අත්හැරලා පැවිදි වෙලා. එතකොට පැවිදි වෙලා සංජය කියන ආචාරවරයාට තේ මේ අධ්‍යාත්මික විශාල පුහුණුවක් ලැබපු අය. ඒ කියන්නේ සරියුත් හාමුදුරුවෝ වුණත් එතකොට මේ අස්සජි හාමුදුරුවෝ මුණ ගැහෙනකොට රූපාවචර අරූපාවචර මට්ටමේ මානසික තත්ත්වයන් අත්දැකලා තියෙන අවස්ථා, ඒ කියන්නේ අත්දැකීම් දැකලා තියෙන කෙනෙක්. නමුත් මේ පාරමිතා බලයක් තිබිලා තියෙනවා. මොකද මේ ශාසනයේ ඉන්න දම් සෙනවි කියන මේ පුරෝගාමී ශ්‍රාවකයෙක් හින්දා අර අනිකුත් අධ්‍යාත්මික පුහුණු වල වැරද්දක් හැම වෙලේම දකින්න ගතියක් එතකොට තියෙනවා. මේගොල්ලන්ගේ ඉලක්කය සංසාර විමුක්තිය නිසා. අර සංජය කියන ගුරුවරයා යටතේ කොච්චර පුහුණු වෙලා මේ රූපාවචර අරූපාවචර මානසික තත්ත්ව වලට ඒ මානසික තත්ත්ව ලබා ගන්න හැකියාව තිබුණා, එතන දෝෂ දැකීමක් වෙලා තියෙනවා. මේක හුඟාක් ශ්‍රාවකයන්ගේ දකින්න හම් වෙනවා. බුදුහාමුදුරන්ගේ අගසව් දෙන වහන්සේගේ එතකොට අනිවාර්යෙන් තියෙන්නේ පැමිණි. අසූ මහා ශ්‍රාවකයන්ගෙත් මේ ලක්ෂණ දකින්න වෙනත් ශාසනවල වෙනත් ගුරුවරු යටතේ අධ්‍යාත්මික පුහුණු ලැබලා තියෙනවා. ඒ පුහුණුව සම්පූර්ණ කරලා තියෙනවා. ඒ ලැබිච්ච ගුණය ගැන තමන්ට එච්චර පැහැදීමක් නැහැ. ඒක තමයි අර පාරමිතා බලය. එතකොට සරියුත් මුගලන් හාමුදුරන් වහන්සේලා දෙනමත් ඔය වගේමයි සංජය කියන තමන්ගේ කීකරු ගුරුවරයා, ඒ වගේ කීකරු ශිෂ්‍යයෝ මේ ඒ සංජය ගුරුතුමා පැහැදිලි කරන අධ්‍යාත්මික සම්පූර්ණ වීමක් කරගෙන හිටියත් ඒ ගැන සැක තියෙනවා. ඒ ගැන තමන් හිතන්නේ මීට එහා දෙයක් තිබිය යුතුයි, මේක සත්‍ය නෙමෙයි යුතුයි කියලා. මේ වගේ පරිණත දැනුමක් තියෙන කෙනෙක් තමයි එතකොට අර අස්සජිහාමුදුරුවෝ මුණ ගැහෙන සරියුත් තාපසයෝ. මතක තියාගන්න, නිකම්ම මේ ඔයගොල්ලෝ වගේ නිකම් මේ දහම් පාසල් සහතිකයක් තියෙන ඒ වගේ කට්ටියක් කියලා හිතන්න එපා. එහෙම නැත්නම් මේ ධර්මයේ ටිකක් කොහෙන් හරි අහගෙන කියවන්න පුළුවන් වෙච්ච එහෙම කෙනෙක් කියලා හිතන්න එපා. මේ එතකොට අධ්‍යාත්මික වශයෙන් සෑහෙන පුහුණුවක් වගේම එදා ඉන්දියාවේ තිබිච්ච වේද වේදාන්තවල තියෙන දර්ශන සම්බන්ධවත් මැනවින් දැනගත්තේ දෙන්නේ මේ. දැන් මේ සරියුත් හාමුදුරුවන්ට තමයි අස්සජි හාමුදුරුවම් වෙන්නේ, මුගලන් හාමුදුරුවන්ට නෙමෙයි. සරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට ඒ අනිත් තාපසයොත් එහෙම කරලා තිනවා. මේ අස්සජි හාමුදුරුවෝ ඒ සරියුත් හාමුදුරුවෝ ඉන්න ප්‍රදේශයේ ගමක පිණ්ඩපාතේ යනවා. මේ දැක්කම වෙනසක් දකින්නවා. එදා ඉන්දියාවේ ඉන්නවා විවිධ විදිහේ තා මේ පැවිද්දෝ ජටිලාය ඉන්නවා. ඒ කියන්නේ ඒ වගේම නිගණ්ඨ තාපසයෝ ඉන්නවා. එතනින් ගියාම ආජීවක විවිධාකාරයේ ඉන්නවා. දැන් මේගොල්ලෝගේ එක යංගික විදිහේ විවිධ විදිහේ ගුණ තියෙනවා. ඒ වගේම කායික සංවරකම් එක එක්කෙනාට ආවේනික ලක්ෂණවල වලින් තියෙනවා. මේ සරියුත් හාමුදුරුවෝ දකින්නවා. දැන්
මේ වෙනද අපින් නැති විදිහේ පැවිද්දෙක්. මෙයා වෙනසක් තියෙනවා. මේ ඒ පැවිද්දාගේ වෙනස දකින්න එතකොට අර අසජිහාමුදුරන් වහන්සේ රහතන් වහන්සේ කෙනින් දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගැනීම ඒ කියන්නේ චරිත ස්වරූපයෙන් චර්යා රටාවෙන් හඳුනා ගන්න තරම් එතකොට සරියුත් හාමුදුරුවෝ සරියුත් තාපසයෝ මානසිකව ප්‍රබලයි. එහෙම නැත්නම් එදා හිටිය අනික් අයකට අය කෙනෙකුට ඕක තේරුම් ගන්න බෑ මෙයාගේ වෙනසක් තියෙනවා කියලා. දැන් ඒක හඳුනගෙන සරියුත් හාමුදුරුවෝ අස්සජිහාමුදුරන්ගෙන් අහන්නේ ඔබ කාගේ ශ්‍රාවකයෙක්ද? ශාස්ත්‍රු කවුද? එහෙනම් මේ පිළිපදින ධර්මයේ ප්‍රධානිය කවුද කියලා අහන්නේ. එතකොට කියනවා තථාගත සම්මා සම්බුද්ධ. තථාගතයන් වහන්සේ ශ්‍රාවක අපේ ගුරුතුමා ගුරුවරයා. දැන් එහෙම අහගුවාම දැන් එතකොට එදා ඉන්දියාවේ ඉඳලා තියෙනවනේ ඕනතරම් ශාස්ත්‍රවරු දැන් නිකන් නාථපුත්‍ර ශාස්ත්‍රවරයෙක් එතනින් ගියාම අපි අහලා තියෙන ඔය අනිකුත් මේ සත් ශාස්ත්‍රෝ කියන අය එහෙමයි තව නොයෙක් ගම්මානවල ඉඳලා තියෙනවා නොයෙක් විදිහේ දැන් රූපාවචර අරූපාවචර මානසික තත්ත්වයන් වල පුහුණු කියා දෙන බ්‍රාහ්මණයෝ දැන් මේ වගේ ඕනතරම් අය ඉන්නේ නැද්දි අර දැන් අලුත් කෙනෙක්ගේ නමක් කියවෙන්නේ අසජ්‍යාමුද්‍රවති. එතකොට දැන් සරියුත් හාමුදුරුවෝ එතෙන්දී විමසනවා කියලා තියෙන්නේ අපිට අහන්නේ මොකද්ද? ඒ ඔබ ඔබහන්සේගේ ඒ ශාස්ත්‍රෝතරමා පෙන්නන ධර්මය මොන වගේ එකක්ද? එච්චරයි අහන්නේ මොකද්ද මොන වගේ එකක්ද? එතකොට අනිකුත් සියලුම ධර්ම සරියුත් හාමුදුරුවෝ දන්නවා ඒ කාලේ. මොකද එච්චර ඒවා ගැන ශාස්ත්‍රීය අධ්‍යාපනයක් තියෙනවා ඒ වගේම ප්‍රායෝගිකව පුහුණු වෙලා තියෙනවා. මොන වගේ දෙයක්ද එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ? මොන වගේ ධර්මයක්ද කියලා අහන්නේ. ඉතින් ඒ ධර්මයයි මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන කරුණුයි ගත්තම සමාන නැද්ද කියලා මේක හොඳින් නිරීක්ෂණය කරොත් තේරෙනවා. එතකොට සරියුත් හාමුදුරුවන්ට පැහැදිලි කරන්නේ අසජි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පැහැදිලි කරන්නේ සෑම දෙයකටම හැම ධර්මතාවයක්ම හේතුවක් නිසා හටගන්නවා, හේතුව නැතිවීමෙන් විනාශ වෙනවා. ඔච්චරයි සරියුත් හාමුදුරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ. ඕ මේ බුදුහාමුදුරන්ගේ ධර්ම න්‍යාය ගත්තොත් බලන්න අසජි හාමුදුරුවෝ හඳුනා ගත්තේ දැන් ත්‍රිපිටකයක් තියෙන මේක කියා දෙන්නේ නෑ. අසජි හාමුදුරුවෝ දැනගෙනත් තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තිය ලැබෙන්නේ හේතුවක් හැම ධර්මතාවයක ධර්මතාවයකට මේ ධම්මයකට හේතුවක් තියෙනවා හටගන්න. ඒ හේතුව නැති තැන හටගන්නේ. දැන් මේක කොයිකටත් එකයි. ධම්ම කියන එක දැනගන්න විතරයි ඕනේ. දැන් සරියුත් හාමුදුරුවන් දන්නවා ඕනම ධර්මයක් දැන් හේ ධම්ම කියන්නේ මනස තුල හටගන්නේ, සිත තුල හටගන්නේ දෙයක්. එතකොට මනස තුලමයි දුක හටගන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙනම් දුක හට ගැනීමට තව හේතුවක් තියෙනවා. එහෙනම් හේතුව නැති වෙච්ච තැන දුක නැහැ. ඒ වගේම අපි හිතමු සද්ධාව මනස තුල හට ගන්න එක. සද්ධාව ඇති වෙන්න හේතුවක් තියෙනවා. හේතුව නැති තැන සද්ධාව නැහැ. ඒ වගේම ඇලීම ඇලීම කියන්නේ අවිද්‍යාව. අවිද්‍යා හටගන්න හේතුවක් තියෙනවා. හේතුව නැති තැන අවිද්‍යා නැති වෙන්න ඕන. දැන් ඕක එදා ඉන්දියාවේ කවුරුවත් කිව්වේ නැහැ. පැහැදිලි කරලත් නැහැ. හැමෝගෙම පැහැදිලි කිරීම පහළ මට්ටමකදී ඔහොම හේතුව හදනවා. දැන් ආම ආලාර කාලාම ගත්තත් කාමාවචර මට්ටමේ හේතු ටිකක් අහක් කරපුවාම කාමාවචර දුක නැහැ කියන. ඒ වුණාට අවසානයේ රූපාවචර මට්ටමේ හේතු ටික අහක් කරගත්තේ තැනක් ගැන ආලාර කාලාම දන්නේ නැහැ. ඒකින් හින්දා මේක තමයි නිවන කියනවා. උද්ධකාරාම පුත්‍රත් එහෙමයි. අරූපාවචර මට්ටමේ
හේතුව ලැබිච්ච ප්‍රතිඵලය දන්නවා. අරූපාවචර මට්ටමේ මානසික තත්ත්වයක් හැදිච්ච හේතුව දන්නේ නැහැ. දැන් උද්දකාරාම පුත්‍ර කවදාවත් පැහැදිලි කරලා දීලා නැහැ ශ්‍රාවකයන්ට. නේව සංඥා නා සංඥා කියන අරූපාවචර හතරවෙනි ධ්‍යානය තුල දුක නැහැ. මේක සංසාර විමුක්තියයි කියලා කියනවා මිසක් මේක ලැබෙන හේතුවක් ගැන කියන්නේ. හරිම සාමුදුරන්ට මේ කතාව අහපු ඇටියම එහෙනම් මෙච්චරකල් ඒ හේතුවක් වෙනුවට ඊශ්වර මතයක් නැත්නම් දෙවියෙක් නැත්නම් බ්‍රහ්මයෙක් නැත්නම් වෙනත් බලවේකයක් භූත බලයක් ඒ වගේ දෙයක් ආරූඪ වෙච්චි ආගම්වල න්‍යායවල සත්‍ය නෑ කියන එක එතකොට සරියුත් හාමුදුරු ඒ කාලේම තමන්ගේ මනසෙන් කල්පනාවට අරන් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ අලුත් කෙනෙක්. හැම දෙයකටම හැම ධර්මතාවයකටම හේතුවක් තියෙනවා. හේතු නැතුණා මේ ධර්මයේ අවලංගු වෙනවා කියලා කියන එක තමයි. එතකොට අසජි හාමුදුරුවෝගේ තියෙන අර සරියුත් හාමුදුරුවන්ට පෙන්නන්නේ. ඕක තමන් එහෙම එතකොට සරියුත් හාමුදුරුවන්ගේ මේ මෙච්චර කල් ලැබපු පුහුණුවත් අතීත සංසාරගත පුරුද්දත් හින්දා මේකම කමටහනක් වෙනවා. මේ අහන දෙයින් තමන්ගේ කමටහනක් අලුතෙන් හදා ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ බණපද ටික අහලා ටික වේලාවකින් සරියුත් හාමුදුරුවෝ සෝවාන් වෙනවා. ඒක තමයි ඒ පරිණතකම. මෙතුම බණ අහලා විතරක් සෝවාන් වෙච්ච අය එකපාරට බිහි වෙන්න බෑ මේ සවතේ. දැන් ඒ එතකොට හේතුඵලයක් ගැන එහෙනම් වැඩියෙන්ම හොයපු නිරීක්ෂණය කරපු පර්යේෂණ කරපු ශ්‍රාවකයන් වහන්සේ සරියුත් හාමුදුරුවමයි මේ සාසනේ. දැන් මෙතන මේ සම්මා දිට්ඨිය තියෙන්නේ ඒකම නේද? මේ කාරණා 18 තුනම තියෙන්නේ සම්මා දිට්ඨිය තුල අන්තර්ගත හේතුඵල ධමයි. බලන්න මෙතන පෙන්නන්නේ මොකද්ද? ජරා මරණංච පජානාති. ජරා මරණ සමුදයංච පජානාති. ජරා මරණ නිරෝධංච පජානාති. ජරා මරණ නිරෝධ ගාමිනී අං පටිපදංච පජානාති. එහෙනම් ජරා මරණ දෙක දුකයි. ඒ දුකට හේතුව ජාතියයි උපදීමයි. ඒ හේතුව නැති වුණාම එතන ජරා මරණින්ද දුක ඇති වෙන්නේ. ඒ කියන්නේ ජරා මරණංච ජරා මරණ නිරෝධ නිරෝධාංච පජානාති කියන්නේ. ඒ දුක ජරා මරණ නැමැති දුක නැති කරන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. දැන් අර සරියුත් හාමුදුරුවෝ සෝවාන් වෙනකොටම දැනගත්ත ඒ අනුව හිතපු දේවල් මේ ධර්මතා ටිකම නේද එහෙනම් මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී. ඒක තමයි. නමුත් අපි දැන් ඒක වරද්ද ගන්න හින්දා දැන් තරිතාම්දුරුත් මේක දේශනා කරන්නේ සෝවාන් වෙච්ච දවසේ නෙමෙයි. රහතන් වහන්සේ කෙනෙක් කියලා මේ ශාසනයේ අගතනතුරු ලැබිලා ඊට පස්සේ හුඟක් කල් ගිහිල්ලා අලුතෙන් පැවිදි වෙන අය බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මාදිට්ඨියයි අනිකුත් අය කියන ඔය අධ්‍යාත්මික ලෝකයේ කියන රූපාවචර මානසික තත්ත්වවල තියෙන ධිට්ඨියයි එක හා සමානයි කියලා වරද්දලා තේරුම් ගත්තේ කාලිකයි. ඒක නිසා වෙන් දැන් අපිට මෙතෙන්දී වැදගත් වෙන්නේ ධර්ම කාරණා ටික පැහැදිලි කරගන්න. දැන් පැහැදිලි කරගන්නකොට මොකද්ද මේ කියන කතාව? මේ ජරා මරණංච පජානාති. දැන් ජරාව කියන්නේ වෙනස් වීම, මරණය කියන්නේ වෙනස් වීමේ අවසානය කියලා මම කෙටියෙන් සරලව කියා දුන්නා. එහෙනම් අපේ ජීවිත කතාවේ මෙහෙම දෙයක් හැමදාම සිදු වෙනවා. අපේ වෙනස් වීම එන ජරා ගුණයටපත් වෙන්න ආරම්භ වුණේ ඉපදුණු දවසේ ඉඳලා. ඒ ඉපදුණු දවසේ ඉඳලා ළමයෙක් ගත්තොත් ඒ ළමයා එන්නේ එන්නේ ලොකු වෙනවා, විශාල වෙනවා, වැඩෙනවා. ඒ කියන්නේ වැඩෙනවා කියන එක තේරුම් ගන්න ජරාව කියන ධර්මතාවය. එතකොට වෙනස් වෙවි, අතපය වෙනස් වෙනවා, මාස් ගොබ වෙනස් වෙනවා, කෙස් වෙනස් වෙනවා. ඒ වගේ මේ දෙතිස් කුණපම වෙනස් වෙන එක තමයි ජරාව කියන්නේ. ඕකේ අවසානයේ වෙනසේ අවසානයක් තියෙනවා. එතකොට වෙනසේ අවසානය සාමාන්‍ය මිනිසුන්ගෙන් දකින්නේ අපි
එතකොට දරුවෙක් ලදරුවෙක් කියලා ඉපදිලා තව වැඩිහිටි බවට පත් වෙලා තරුණ වෙලා මැදි වියට පත් වෙලා මෙහිම ඊට පස්සේ මහලු බවට පත් වෙලා මෙහිම ටික ටික ගිහිල්ලා මැරිලා යනවා. මේක තුල තියෙන්නේ ජාති ජරා මරණයි. හැබැයි කවදාවත් මේ ඔය තුන දැන් මරණය පජානාති වෙන්න බෑ මැරෙන්නේ නැතුව කාටවත්. මරණ වෙලාවේ මේ දැන ගැනීමනේ පජානාති කියන්නේ. මරණය ගැන ජානාති වෙන්න පුළුවන් මැරෙන්න කලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඒකනේ පිළක් අය මැරෙන හැටි ප්ලෑන් කරනවා ඉගෙනගෙන. ඒ වගේම උපත්තිය පජානාති වෙන්නත් බෑ අපිට. මොකද පජානාති ගුණයක් වෙන්නේ නැහැ නේද? දැන් ඉපදිලා ඉවරයිනේ අපි. එමනම් අපේ වර්තමානයේ අහුවෙන්නේ මොනවද? ජරා. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. උප්පත්තියේ ඉඳලා අපි මේ මනුස්සත්වය තුළ වෙනස් වීම මරණයෙන් අහක් වෙනවා. මරණය කියන්නේ වෙනස් වීමේ අවසානය. උප්පත්තිය කියන්නේ වෙනස් වීමේ ආරම්භය. එහෙම නැත්නම් ජරාවල ආරම්භයේ ජාති, ජරාවල අවසානයේ මරණය. එකින යාති ජරා මරණ එකට බැඳිච්චේ ධර්මතාවයක්. දැන් අපි මේ ජීවිතේ එහොම ගත්තොත් දැන් අපිට මේ තියෙන ලොකු කාලයක සිදුවෙන ලොකු දෙයක් මේක. උපදුනේ අපි මීට අවුරුදු ගානකට පෙර, මැරෙන්නේ තව අවුරුදු ගානකට පෙර, දැන් අපි වෙනස් වෙවි යනවා. දැන් අවුරුදු 100ක පරතරයක් අතුව කෙනෙක් මනුස්සයෙක් ගත්ත අවුරුදු 100ක් ජීවත් වෙන මනුස්සයෙක් ගම්කෝ. එතකොට ඉපදුනේ මරණයට අවුරුදු 100කට පස්සේ ඉස්සෙල්ලා. එතන මරුනේ දවසේ ඉඳලා අවුරුදු 100ක පස්සේ මැරෙනවා. එතකොට ලොකු පරතරයක් තියෙනවා උපතයි විපතයි මරණයයි. දැන් මේක කවදාවත් මේ පර අවස්ථා දෙක තියෙන දෙයක් පජානාති ගුණයට එන්න බෑ. දැන් එහෙමනම් අපි බලන්න ඕනේ මේ ධර්මානුකූලව එහෙනම් අපි ඇත්තටම එක සැරේදී උපදින්නේ. දැන් මීට අවුරුදු 100කට කලින් අර මැරෙන මනුස්සයාට 100කට කලින් ඉපදුනේ, අද මැරුනේ. එහෙනම් 100කට පස්සේ. දැන් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ජීවිතේම තියෙන එක උප්පත්තියද එක මරණයද? ඒ වගේම ජීවිතයේම ගලාගෙන යන්නේ එක ජරා ගුණයේද වෙනස් වීමේ රටාවක්ද? උප්පත්තියෙන් ආරම්භ කරපු ජරා ස්වરૂපයක්ද? නෑ. ඒ කියන්නේ මේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් උදාහරණයක් විදිහට දැන් දන්නවා මේක අහලා හරි ඉගෙනගෙන තියෙනවා, ඉස්කෝලේ දිරි ඉගෙනගෙන තියෙනවා මේ පින්වතුන්. අපේ මේ පෘථිවියේ නැත්නම් සූර්යාගේ පෘථිවියේ නැත්නම් අපි ජීවත් වෙන පොළොවේ ගමන් ක්‍රමය. දැන් සූර්යා වටා පෘථිවිය වටයක් යන්න වර්ෂයක කාලයක් ගත වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම එහෙම තමයි අපි සියලු දේ කරන්නේ. ඒකෙන් තමයි උපත්යේ මරණයයි තීන්දුව කරලා තියෙන්නේ. දැන් මොකද අවුරුදු දැන් මම ජීවත් වුණා මගේ වයස අවුරුදු 50යි කියනවා. ඔය 50 තීන්දු කරන්න උදව් වෙලා තියෙන මොකද්ද? දැනගෙන හෝ නොදැනගෙන තීන්දු කරන්න උදව් වෙලා තියෙන්නේ මහා පොළොව සූර්ය වටා භ්‍රමණය වෙන එකක් වෙන. ඒ කියන්නේ ඒ එහෙම එකකින් හැදිච්ච එකක් තමයි මේ කියන්නේ. අවුරුදු 50 ජීවත් වුණා කියන්නේ මං මහා පොළොවේ ඉඳගෙන සූර්ය වටා අවුරුදු 50 ගත කරපු කාලයයි. ඒකම තව දෙයක් අපි දන්නවා. දැන් අද උදේ වුණා, දවල් වෙනවා, රෑ වෙනවා. දැන් මේ බණ තියෙන්නේ හවස 7:00 බිස්මෙන්වර. බණ පටන් ගන්නේ ලංකාවේ නම් හවස 3:00. දැන් ඕක කොහෙන්ද ආවේ? අපි මේ හවස 3, රෑ 7. නමුත් දැන් බණ කියන්නේ බිස්මෙන්වල රෑ 7, ලංකාවට හවස 3. එහෙනම් ඒකත් ආවේ සූර්යාගෙන් නේද? දැන් නිකන් බලන්න
දැන් මහා පොළොව සූර්යයා වටා කරකිලා එක රෝමක් යන්න දවස් 365ක් වෙනවා. මහා පොළොව හැමදාමත් තමන් වටා කරගෙන. එහෙනම් කරගීම කියන දේ භ්‍රමණය කියන එක ගත්තොත් දෙකේම එකක්. දැන් භ්‍රමණ රටා ගත්තොත් එහෙනම් මැද මැද තියෙනවා තවත් ඒවා. දැන් ඔහොම ජීවිත කතාවේ මේ ධම්ම වලත් බැලුවොත් ජාති ජරා මරණ කියන්නේ ධම්ම භෞතික දෙයක් නෙවෙයි. මේවා සූර්යානුව වෙන එකකුත් නෙවෙයි. සූර්යාගේ බලයට ඇතිවෙච්ච එකකුත් නෙවෙයි. ධම්ම කියන ඒවා සිතක් හටගත්ත තැන අටගන්න සිත තුළ හටගන්න චෛතසික රූපයක්. එහෙනම් ජාතියත් එහෙමයි ජරාවත් එහෙමයි මරණයත් එහෙමයි. දැන් මේක නිසාවෙන් දැන් අපිට මේ ජාති ජරා මරණ දෙකේ එහෙනම් පුංචිම තැන හොයන්න ගියොත් කොහෙන්ද හම්බෙන්නේ? අපි නම් දකින්නේ ඉපදුණු දවසේ ජාතියයි මරණය අනාගතයේ සිදුවෙන දෙයක්. ජරාව ඒ අතර සිදුවෙන සියල්ලම. මේක එහෙම්මම තනි දෙයක්ද? තනි දෙයක් නෙමෙයි. මේ ධර්මතා හටගන්නේ එහා කන නාසය දිව කය කියන මේ කය මනස කියන උපත්ති ඉන්ද්‍රිය හයට අරමුණක් එනේ අරමුණක් ආපු තැන අලුත් උපත්තිය. ඒ අරමුණ අහක් වෙච්ච තැන මරණය. ඒ වගේම ඒ අරමුණ රඳා පවතින කාල සීමාව ජීවිතය ජාතිය ජරාව. එහෙනම් මේ ජාති ජරා මරණ දෙක අරමුණෙන් අරමුණටත් හටගන්න. දැන් මේ සරියුත් හාමුදුරුවෝ මෙතන පෙන්නන්නේ පජානාති ගුණයට එන්න ඕන නම් අරමුණෙන් අරමුණට එන්න ඕන. නැත්නම් මරණයේ පජානාති වෙන්න පුළුවන් මිනිස්සේ ඒ ගුණේ එන්නේ මැරෙනකොට විතරයි. උප්පත්තියේ පජානාති ගුණේ ලැබෙන්නේ ඉපදෙනකොට විතරයි. එහෙනම් මේ කියන්නේ ධර්මතාවල ජාති ජරා මරණ. ඒ කියන්නේ ඇහැට පේන අරමුණේ ජාති ජරා මරණයි. කනට ඇහෙන අරමුණේ ජාති ජරා මරණයි. දිවට දැනෙන අරමුණේ ජාති ජරා මරණයි. ඒ වගේම කයට දැනෙන අරමුණේ ජාති ජරා මරණයි. මනසට එන අරමුණේ ජාති ජරා මරණයි. ඕක ඇතුලේ ඔය අරමුණ ඇතුලේ අර උප්පත්තිය ජීවත් වීම මරණය කියන වංශ කතාවේ පුංචි රවුමක් තියෙනවා. මේ චක්‍රයේ පුංචි රවුමක් අන්තර්ගතයි. මෙහෙම පුංචි රවුම් විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි අර ලොකු ජීවිත කතාව බිහි වෙන්නේ. එහෙනම් ලොකු ජීවිත කතාව තුල නෙමේ සත්‍ය තියෙන්නේ. අර ජීවිත කතාව නිර්මාණය කරන අරමුණ තුලයි. ඒ අරමුණ තුල තියෙන දෙයක් තමයි මේ සරියුත් හාමුදුරුවෝ සම්මාදිට්ඨි ලාභියාගේ ගුණයක් කියලා දැනගන්නේ. නැතුව මිහික් මැරෙන්නේ මෙහෙමයි, මේ හුස්ම හිර වෙලා මැරෙනවා, දැන් මැරුණට පස්සේ මන්ම රාතිකය කියලා දෙන එක මේවා අදාළ නෑ මෙතෙන්ට. ළමයෙක් උපදින්න මෙන්න මේ වගේ ඕනෑ කියලා ඉගෙන ගන්න එක නෙමෙයි මේ ජාතිය කියන දේ ඉගෙන ගැනීම. වර්තමානයේ අරමුණක සත්‍ය ස්වરૂපය ඉගෙන ගැනීමයි. දැන් එහෙමනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම මේ ජාති ජරා කියන ඒවා, ඒ කියන්නේ ජරා මරණ නිරෝධ වෙනවා කියලා මේ මෙතෙන්දි පැහැදිලි කරනවානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම. දැන් මේ පින්වතුන්ට කියා දුන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. කියා දුන්නේ සතිපට්ඨානයේ තමයි ඒ කයන මාර්ගය, සතිපට්ඨාන භාවනාවක් වැඩිම. එහෙමනම් තමන් කරන්නේ ඒකෙනුත් අපි කියා දුන්නේ සක්මන් භාවනාව. එහෙනම් සක්මන් භාවනාව වැඩිම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනකොට එහෙනම් සරියුත් හාමුදුරුව පෙන්නන ජරා මරණං ච පජානාති, ජරා මරණ සමුදයං ච පජානාති, ජරා මරණ නිරෝධං ච පජානාති කියන එක, ඒ වගේම ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාය පජානාති කියන මේ ගුණ අතර ද්විතිය තුළ අන්තර්ගත වෙනකොට එයා සම්මා දිට්ඨි ලාභියකින් ගුණයෙන් යුක්ත වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලන්ට එතකොට කාට හරි සක්මන් කරනවා, සක්මන් කරන ඉපදුනේ මෙහෙමයි කියලා කල්පනාවට එනවා. ඕක අදාළ නැහැ. ඒක නෙමෙයි සම්මාදිට්ඨිය.
මැරෙන හැටි කල්පනා වෙනවා. ඒ කල්පනා වෙන්නේ මනෝ ඉන්ද්‍රියට. පුහුණු වෙන්නේ සතිපට්ඨානෙ. සතිපට්ඨානෙට ගන්න අරමුණ තියෙන කාය ඉන්ද්‍රිය. එහෙනම් කාය ඉන්ද්‍රිය අරමුණක් කරහයි මේ ධිට්ඨිය ගොඩනගෙන්න ඕනේ. දැන් අපි හිතමු මෙන්න මෙහෙම දේවල්. දැන් අපි කියලා තියෙනවා මේ භාවනාව වඩන කෙනා අනිවාර්යයෙන්ම කමඨාණී සතිය පවත්තන්න. ඒ දීප උපදේශ අනුගමනය කරන්න. අනුගමනය කරනකොට කමඨහන තුල ඒ කායික අරමුණු සමහර ඒවා සැබෑ කායි මීට පෙරතිවිච ස්වරූපයට අමතරව අර සතිය දියුණු වීමෙන් නීවරණ යටපත් වීමෙන් නැත්නම් අර කයේ ධාතු ස්වරූප ඉස්මතු වෙනවා කියලා. උණුසුම් සීතල කම්පන චංචල. මෙන්න මේ ධාතු ගුණ වලට ඇලෙන්න එපා ගැටෙන්න එපා. ඒක උපදේශක් විදිහට දෙනවා. මේ ධාතු ගුණ ප්‍රකට වෙච්ච තැනක දැන් අපි හිතමු ඔළුවෙන් දැනෙනවා රස්න ගතිය. ඉස්සෙල්ලා දැනුන්නේ නැහැ. එහෙනම් මේ රස්න ගතිය ඉපදීම. කායික අරමුණක් අලුතෙන් හට ගැනීම. ඒ අරමුණ දිගටම පවතිනවා. එයාට දකින්න ඉස්සෙල්ලා හැමදාම දිගටම ඒ ඔළුවේ රස්න තිබුණා. තව ওই භාවනා කරනකොට ওই රැඩිය ඒ අරමුණේ තව විනිවිද භාවය වැඩි වෙනවා. ඒ රස්නේ ගතිය හට ගන්නවා තේරෙනවා. ඒ වගේම ඒ රස්නේ ගතිය නැති වෙනවා තේරෙනවා. එතන මැදමකවත් තේරෙන්නේ නැහැ. ශනිකෝ හටගත්තා ශනිකෝ නැති වුණා. තවත් ওই සතිපට්ඨානෙ වැඩෙනකොට ඒ රස්නේ ගතිය ඇති වෙනවා වගේම ඒක වෙනස් වෙවි ගිහිල්ලා නැති වෙනවා කියලා තේරෙනවා. එක්ක වැඩි වෙලා ගිහින් අඩු වෙනවා කියලා තේරෙනවා. අඩු වේක ඉඳලා වැඩි වෙනවා කියලා තේරෙනවා. මේක හටගත් ස්වરૂපයේ වෙනසක් දකින්න එක ජරාවයි. ඒ හටගත් දේ නැත්තට නැති වෙන එක මරණයයි. එහෙමනම් ওই කයෙන් දැනෙන අරමුණ තුල හරියට සතිපට්ඨානිය මොඩිය වගේ වඩනකොට ওই ධාතු ගුණයකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නකොට සමහර විටකදී මේ ගුණය තියෙන්න පුළුවන්. මොනවද ඒ? ජාති මරණංච පජානාති. ජරා මරණංච පජානාති. ජරා මරණ සමුදයංච පජානාති. ජරා මරණ නිරෝධංච පජානාති. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාංච පජානාති. දැන් මෙතන පැහැදිලිවම හඳුරු පෙන්නනවා. ජරා මරණ සමුදයට හේතුව සමුදය කියන්නේ හට ගැනීමට හේතුව ජාතියයි. එහෙමනම් කයෙන් තීරෙන ওই ධාතු ගුණයක උණුසුම් ධාතු ගුණ උණුසුම කියන එක හටගත් එක ජාතියයි. ඒකේ වෙනස් වෙන එක ජරාවයි. ඒ අරමුණ අතුරුදහන් වෙන එක මරණයයි. කායික අරමුණේ ජාති ජරා මරණයයි. වඩන්න කියන්නේ බුදුහාමුදුරු කයෙන් එන අරමුණේ ජාති ජරා මරණමයි. ඒවා ධාතු ගුණ එකයි වැඩෙන්නේ. ඉතින් මේ වැඩිමේ ප්‍රතිඵලයක් විදිහට තමයි කයෙන් එන අරමුණේ සම්මාදිට්ඨිය හටගන්නේ. දැන් ඒ කතාව තමයි ඒකවල සරියුත් ආමුද්‍රෝ මේ මෙතෙන්දී උනාත් පැහැදිලි කරන්නේ. එහෙම නැතු ඔයගොල්ලෝ ටියුෂන් ගිහිල්ලා උපදින ක්‍රමය ගැන හෙව්වට, උපදින සත්‍යයන්ගේ ස්වરૂපය හෙව්වට, මරණය ගැන ඉගෙන ගත්තට, මරණය ජප කරාට සම්මාදිට්ඨි ලාභියෙක් වෙන්නේ නැහැ. මරණානුස්සතිය කියන්නේ සමත භාවනාව. මරණයට බය අඩු වෙන්න පුළුවන් මරණානුස්සතිය වැඩි වෙන. නමුත් මරණේ නවතින්නේ නැහැ. දුක නවතින්නේ මරණ දුකහක් වෙන්නේ නැහැ. තාවකාලිකව බය අතුරුදහන් වෙනවා. එහෙමනම් සතිපට්ඨානයේ වැඩුවම මේ ජාති ජරා මරණ තයෝ ධර්මවල කායික අරමුණේ තියෙන ගුණයක් ගැන එහෙනම් මෙතන කියන්නේ තමන්ට නැතුව ලැබෙන විශ්ව දැනුමක් ගැන හොයන්න එපා. සහතික දැනුමක් ගැන හොයන්න එපා. වඩන කමඨහන මෝඩය වගේ වඩාගෙන යන්න. ඒක තුල හට ගන්න පුළුවන් දෙයක්. හටගත්තුත් තමන්ට මේකයි කියලා තේරුම් ගන්න බැරි වෙන්නේ හේතුව අර සරියුත් හාමුදුරුවෝ වගේ මේ ආධ්‍යාත්මිකව හා ශාස්ත්‍රීය පරිපූර්ණ ලෙස පුහුණුවක් ලැබූ තාවකයෝ නෙවෙයි අපි. නමුත් කමඨහනෙන් දුක නැති තැනක් ලැබෙනවා නම් ඒ තැන ඒ හැම තැනකම මේ ගුණ ටික තියෙන්න පුළුවන්.
අපි බලමු එහෙමනම් දැන් මේ හතරවෙනි ගුණය කිව්වේ ඊට පස්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ පස්වෙනි ගුණය ඉඳලා තමයි ඊගාව දේශනාවදී පැහැදිලි කරන්න වෙන්නේ. ඉතින් අද දවසේ කාල වේලාව ගිහිල්ලා තියෙන හින්සාවෙන් අපි මෙතනින් දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාට හරි මොනවා හරි ප්‍රායෝගික ගැටලුවක් මේ භාවනා කරගන්න යන එකේ තියෙන ගැටලුවක් තියෙනවා නම් වෙනද වගේ සුළු කාලයක් දෙනවා විමසන්න තමන්ගේ මයින්ඩ් කොන් කරලා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පොඩි අමුතු ගැටලු නැති හින්දා අපි අවසන් කරමු වෙනද වගේ.